අද මේ රටේ ප්‍රාථමික පාසල් ආණ්ඩුව අදිසිය හැරියේ ඒ සියලු තත්ත්වයන් මැද්දේ අපි ගුරු විදුහල්වල සම්දාන යටියට අපි දින 103කට වඩා වැඩි කාලයක් අපේ අරගලයේ පෙරට ගනනලා අපි තීරණය කළා අද දවසේ ගුරුවරු විදුහල් ප්‍රතිවරු පාසල් කියලා අධ්‍යයන කටයුතු කරන්න වෙන කිසි හේතුවක් නැවෙයි වෙන ප්‍රධාන හේතුව මේ රටේ දරුවන්ගේ දෙමව්පියන්ගේ අවශ්‍යතාවය මත මොකද අපි දන්නවා මාස 6කට අධික කාලයක් ළමයින්ට පාසල් වහලා තිබ්බේ නමුත් අපේ අරගලය අපි අද දිනේදී අලුත් වටයකින් අපි ආරම්භ කරන්නේ අපි දින 103කට වැඩි කාලයක් අපි ඔන්ලයින් වර්ජනය කළා දින දෙකක් පාසල් විවෘත කරපු යටියේ වර්ජනය කළා අද සිට අපි අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් අපි ආරම්භ කළේ අද සිට අපි වැඩ කරන්නේ අතාමාර එකාමාර දක්වා පමණයි අපි එකාමාරයෙන් පස්සේ කිසි වැඩක් නැහැ සෙනසුරාදා ඉරිදා සතියන්ත පොය රජේ නිවාඩු කිසිම දවසක අපි වැඩ නැහැ පැහැදිලිවම විදුහල්පතිවරු තමන්ගේ දුරකථන විසන්දි කරගන්නවා අදුරකථන කාර්යාලේ රාජකාරී දුරකථන පමණයි අපි වැඩ කටයුතු කරන්නේ ඒ වගේම අපි දන්නවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ එතකොට වෙනත් අමාත්‍යාංශවල ආරක්ෂක අමාත්‍යාංශයේ ජනාධිපති කාර්යාලේ විවිධ ආයතන වල කරන කිසිම කාර්යයක් ගුරුවරු විදුහල්පතිවරු කරන්නේ නැහැ ඒ වගේම අපි දන්නවා අවස්වරුවේ දින රැස්වීම අධ්‍යාපන කාර්යාල වල දින රැස්වීම සියල්ල අපි වර්ජනය කරනවා අපි කරන්නේ දරුවන්ට අධ්‍යාපනය ලබා දීම පමණයි අපි මේ ක්‍රියාව කරන්නේ දරුවෝ වෙනුවෙන් නමුත් අපේ වැටු ප්‍රශ්න සම්බන්ධයෙන් ආණ්ඩුව නිසි විසඳුමක් ලබා දුන්නේ නැහැ අපිට ඇමති අනුකාරක සභාව හරහා විසඳුම් යෝජනාවක් ගෙනාවා 4යි කිව්වා කොටස් 3යි කිව්වා 3.2යි කිව්වා ඕකයි කිව්වේ පැහැදිලිව කිසි දෙයක් කියලා නැහැ මේ තත්ත්වය තුල අපි අපේ ඇමති අනුකම්පිට ඉදිරිපත් කළ දින වැටු යෝජනාව සුබෝධනී කමිටුවේ කොටසක් ලෙස සමස්තයම 1 බිලියන 30ම අපිට ලබා දෙන්න ඕනේ. ඒ දක්වා අපි අරගල කරනවා. අපි දන්නවා උද්දච්ච බැසිල් රාජපක්ෂ ඇමතිවරයා දිගින් දිගටම අපිට සාකච්ඡාවක් දෙන්න බෑ කියලා හිටියා. අපි දන්නවා බැසිල් රාජපක්ෂලා ඕනේ මේ රටේ 247,000 ගුරුවරුවත් 16,000 විදුහල්පතිවරුවත් නෙවෙයි මේ රටේ දේපල විකුණන්න එවුන්ට ඕනේ මේ රටේ දේපල විකුණන්න අපි දන්නවා අද ඔහුගේ මේ මුදල් අමාත්‍යාංශය තුල අද මේ රටේ ආර්ථිකයේ බංකොලොත් වෙලා තියෙන්නේ නමුත් ගුරුවරු විදුහල්පතිවරු එක්ක සාකච්ඡා කරන්න මෙයාට බෑ අපි පෙන්නන්න මහත්යෝ අපේ බලය මොකද්ද කියලා